ගන්න පිංගතුනි දැන් මේ දුක නිවෙන මාර්ගය මේ උතුම් සද්ධානුසාරී ධම්මානුසාරී කියන තැන් දෙකෙන් උතුම් සෝවාන් ඵලය සාක්ෂාත් කරගන්න මාර්ගය තමයි මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය පිංගතුනි මේ ලෝක ධාතුවේ බුදුරජාණන් වහන්සේ නමක් නිවන් මාර්ගය හැටියට දේශනා කරන්නේ මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය විතරයි පිංගතුනි ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් තුල නිවන් මාර්ගයක් මේ ලෝක ධාතුව තුල නැහැ පිංගතුනි ඔබ ආර්ය අෂ්ටාංගික මාර්ගය තුලින් තුලින් ඊට බැහැරව නිවන් මාර්ගයක් හොයන්න යන්න එපා ඔබ මෝහයමයි ජීවිතයට එකතු කරගන්න පිංගතුනි බුදුරජාණන් වහන්සේ බොහෝම පැහැදිලිව කියනවා මේ භව ගමනේ සැපේ ලබා දෙන මේ භව ගමනේ සුගතිය ලබා දෙන එකම මාර්ගය ආර්ය අෂ්ටාංගික මාර්ගයයි කියලා දෙවනුව බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ලෝක ධාතුවේ සෝවාන් සකෘදාගාමි අනාගාමි අරිහත් ඵලයන් ලබා දෙන එකම මාර්ගයක් ආර්ය අෂ්ටාංගික මාර්ගයයි කියලා එහෙනම් බලන්න කැමතිනම් පින්වතුන්ලාට භවයේ සැපේ උදෙසා යන්න ඕනේ නම් භවයේ සැපේ උදෙසා ඔබ යොමු කරන මාර්ගයත් ආර්ය අෂ්ටාංගික මාර්ගයමයි භවයේ සැපයන්ගේ අනිත්‍යභාවය දැකලා විදර්ශනා නුවණ සකස් කර ගන්න ඕනේ නම් විදර්ශනා නුවණට මාර්ගයක් ආර්ය අෂ්ටාංගික මාර්ගය පිණිතුනි එනම් මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ තියෙන කාරණා අට තුල භවයේ සැපය කියන කාරණයක් භව නිරෝධය කියන කාරණයක් දෙකම සැකවිලා තියෙනවා පිණිතුනි එනිසා නිරේතුව තෙරුවන් සරණ පිහිටගෙන තෙරුවන් කෙරෙහි සද්ධාව සකස් කරගත්ත කෙනා ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් බැහැරව නිවන් මාර්ගයක් භවයේ සැපතක් සොයාගෙන යන්නේ නැහැ පිංගතුනි. ඒක සද්ධාවේ ලක්ෂණයක්. එනිසාම මේ නිවන් මාර්ගය වෙන ආර්ය අෂ්ටාංගික මාර්ගය හඳුනගන්න. මොකද බුදුරජාණන් වහන්සේ දේශනා කරපු මාර්ගයයි අපිට වැදගත් වෙන්නේ. බුදුරජාණන් වහන්සේ කිව්වේ මොකක්ද දේශනා කළේ මොකක්ද කියන කාරණේ අපිට වැදගත් වෙන්නේ. බුරුම ක්‍රමේ මොකක්ද තායිලන්ත ක්‍රමේ මොකක්ද කියලා අපිට අදාළ වෙන්නේ නැහැ. ඉන්දියානු ක්‍රමයේ මොකක්ද කියලා අපිට අදාළ වෙන්නේ නැහැ. අපි හොයන්න ඕනේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා වූ ක්‍රමයයි පිමතුනි. ඔබ බුදුරජාණන් වහන්සේ දේශනා කළා වූ ධර්මයේ ක්‍රමයේ සරණ යන මොහොතේම ඔබ සත් දහමෙන් පරිපූර්ණ කෙනෙක් බවට පත් වෙනවා පිමතුනි. ඔබ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයේ පැත්තක තියලා ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පැත්තකින් තියලා සතර සතිපට්ඨාන සූත්‍රයේ පැත්තකින් තියලා ඔබ වෙනයන් ධර්මයන් පස්සේ යනවා නම් ඒ යන මොහොතේම ඔබ සද්ධාව දුර්වල කර ගන්නවා පින්වතුනි සද්ධාව දුර්වල කර ගන්නවා ඉතින්සම බුදුරජාණන් වහන්සේ දේශනා කළා වූ ආර්ය අෂ්ටාංගික මාර්ගය එකම මාර්ගය කියලා දකින්න එහෙම දැකලා ඔබ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ජීවිතයට එකතු කර ගන්න ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ජීවිතයට එකතු කර ගන්න ඉස්සෙල්ලා ඔබ ආර්ය අෂ්ටාංගික මාර්ගය හඳුනන්න ඕනේ පින්වතුනි ඔබට ආර්ය අෂ්ටාංගික මාර්ගය හඳුනලා දෙන කාරණා තුනක් තියෙනවා පින්වතුනි. ඔබලාට ආර්ය අෂ්ටාංගික මාර්ගය හඳුනලා දෙන්නේ කවුද? කල්යාණ මිත්‍රාශ්‍රය, සද්ධර්ම ශ්‍රවණය, නුවණින් මෙනෙහි කිරීම පින්වතුනි. මේ කාරණා තුනයි ඔබට ආර්ය අෂ්ටාංගික මාර්ගය හඳුනලා දෙන්නේ. ඔබ මේ කාරණා තුන තුලින් කල්යාණ මිත්‍රාශ්‍රය, සද්ධර්ම ශ්‍රවණය, නුවණින් මෙනෙහි කිරීම තුලින් ආර්ය අෂ්ටාංගික මාර්ගය හඳුනාගත්තට පස්සේ ඔබ නිවැරදි දොරටුවෙන් ආර්ය අෂ්ටාංගික මාර්ගයට ඇතුල් වෙන්න ඕනේ. නිවැරදි දොරටුව දැන් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ දොරටු වටක් තියෙනවා. මේ දොරටු වටෙන් ඔබ නිවැරදි දොරටුවෙන් ඇතුල් වෙන්න ඕනේ. මොකද වර්තමාන සමාජයේ සමහර පින්වතුන්ලා මේ නිවැරදි දොරටුවෙන් බැහැර වෙලා අතුරු දොරටු වලින් ආර්ය අෂ්ටාංගික මාර්ගයට ඇතුල් වෙනවා පින්වතුන්. මේ අතුරු දොරටු වලින් අපි ඇතුල් වුණොත් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වැඩෙන්නේ මිච්ඡා මාර්ගයක් හැටියටයි පින්වතුන්. එනිසා ආර්ය අෂ්ටාංගික මාර්ගය හඳුනාගත්ත පින්වතා නිවැරදි දොරටුවෙන් ආර්ය අෂ්ටාංගික මාර්ගයට ඇතුල් වෙන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයට ඇතුල් වෙන නිවැරදි දොරටුව තමයි සම්මා දිට්ඨිය පින්වතුනි සම්මා දිට්ඨිය කියන දොරටු වෙනුයි ඔබ ආර්ය අෂ්ටාංගික මාර්ගයට ඇතුල් වෙන්නේ දැන් මේ මම මුලින්ම කතා කරන්නේ භවයේ සැපේ උදෙසා සුගතිය උදෙසා ආර්ය අෂ්ටාංගික මාර්ගය විදර්ශනා නෝන මම පස්සේ කියන්නේ භවයේ සැපේ උදෙසා බුදුරජාණන් වහන්සේ කියන භවයේ සැප ලබා දෙන මාර්ගය ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා මුලින්ම අපි භවයේ සැප ලබා දෙන ලෞකික ආර්ය අෂ්ටාංගික මාර්ගය තුලයි ගමන් කරන්නේ ලෞකික ආර්ය අෂ්ටාංගික මාර්ගය පරිපූර්ණ කරලයි ලෝකෝත්තර ආර්ය අෂ්ටාංගික මාර්ගය සකස් කරගන්නේ දැන් මුලින්ම අපි ආර්ය අෂ්ටාංගික මාර්ගය හඳුනාගත්තා හඳුනාගට දැන් සම්මා දිට්ඨිය කියන දොරටුවෙන් ඔන්න ආර්ය අෂ්ටාංගික මාර්ගයට බැසගත්තා
දැන් සම්මා දිට්ඨියෙන් ආර්ය අෂ්ටාංගික මාර්ගයට බැසගනිද්දී අපිට මුලින්ම හම්බ වෙන්නේ මොකද්ද? තෙරුවන් කෙරෙහි සද්ධා. දැන් ඔබලා තුන මේක දකින්න ඕනේ. දැන් ඔබලා සම්මා දිට්ඨිය අර්ථයන් තුල ඉන්නවාද කියලා දකින්න. පළවෙනි අර්ථය තමයි මොකද්ද? තෙරුවන් කෙරෙහි ඇති කරගත් ආ වූ විශ්වාසය. දැන් සම්මා දිට්ඨියෙන් දොරටුවෙන් ඇතුළට ගියා නම් සම්මා දිට්ඨිය අර්ථයන් ඔබලා තුල තියෙනවා. පළවෙනි කාරණේ තෙරුවන් කෙරෙහි වූ විශ්වාසය. දෙක තමයි කර්මය කර්මඵල විශ්වාසය. යහපත් දෙයක් කළොත් යහපත් විපාකයක් තියෙනවා, අයහපත් දෙයක් කළොත් අයහපත් විපාකයක් තියෙනවා කියන විශ්වාසය තියෙනවා. තුන තමයි පටිච්ච සමුප්පන්නව මැරිලා නැවත උපතක් තියෙනවා කියන විශ්වාසය තියෙනවා. ඒක තුන්වෙනි කාරණා. හතර තමයි දන් දුන්නොත් සිල් රැක්කොත් ආනිසංශ තියෙනවා කියන විශ්වාසය ඔබට තියෙනවා. පස්වෙනි කාරණේ තමයි අම්මා තාත්තාගේ ගුණයන් පිළිබඳ විශ්වාසය ඔබට තියෙනවා. හයවෙනි කාරණේ තමයි ඕපපාතික සත්වයන් උපදිනවා කියන විශ්වාසය තියෙනවා. හත්වෙනි කාරණේ තමයි අතීතයේ සෝවාන් සකෘදාගාමි අනාගාමි අරියත් උත්තමයන් පිටියයි කියන විශ්වාසය තියෙනෝනි පිටු. මේක තමයි ධර්මයේ මුල්ම පඩිපෙළ පිටුනේ. මේ පඩිපෙළ නගින්න නැතුව අතුරු පරිපෙළ වලින් සීලය නැත්තම් සමාධිය පැත්තට ගියොත් කවදාක්වත් මිච්ඡා මාර්ගයක් හැටියටයි ආරෂ්ඨාංගික මාර්ගය වැඩෙන්නේ. එනිසා නිරේතුරුව මේ කාරණාවන් පිළිබඳ විශ්වාසය කමඨහනක් හැටියට ජීවිතයට එකතු කරගන්න. කමඨහනක් හැටියට. ඔබ නුවණින් දකින්න. දෑස් දෙක පියාගෙන නිහඬව විවේකී විඳලා ඔබ නුවණින් දකින්න සංසාරයේ මන් තෙරුවන් විශ්වාසය ඇති කරගෙන තෙරුවන් කෙරේ වන්දනාන කරලා තෙරුවන්ට අපෝපස්ථානී කරලා කොයිසා කුසල් දාම් පින්කම් කරගෙන සස්ත්‍රීක දිව්‍ය තලවල මනුස්ස කුලවල ඉපදිලා කොච්චර මං සැප ලබන්නේද කියලා නුඹින් දකින්න. දැන් මේ ලෞකික මාර්ගය මං කියන්නේ භවයේ සැප මාර්ගය. දැස් දෙක පියාගෙන සම්මා දිට්ඨිය අර්ථයන් විදර්ශනා නුඹින් දකින්න. දකිමින් අතීතයේ මං සම්මා සම්බුද්ධ ශාසනවල ඉපදිලා මම තෙරුවන් අරමුණු කරගෙන වත් පිළිවෙත් කරලා කොයි සස්ත්‍රීක සුගතින් ඉපදෙන්න ඇද්ද සැප විඳින්න ඇද්ද කියලා නුවණින් දකින්න. දෙවනුව ඔබ දකින්නයි කර්මය කර්මඵල විශ්වාසය තුලින් මම සංසාරේ යහපත් දේවල් කරලා කොයිසා යහපත් සුගතින් උප්පත්ති සකස් කරගෙන සැප විඳින්න ඇද්ද කියලා නුවණින් දකින්න. පටිච්ච සමුප්පන්න උපත දකින්න අතීතේ මං පටිච්ච සමුප්පන්නව සක්‍රියා වෙලා ඉපදුනා, සුජම්පතිය වෙලා ඉපදුනා, සක්විති රජ වෙලා ඉපදුනා. මේ බින්දා වූ සැප සම්පත් නුවණින් දකින්න. ඊට පස්සේ දානේ සීලේ ආනිසංසයන් නුවණින් දකින්න. අතීතේ බුදුරජාණන් වහන්සේලාට මහා සංඝයාට දන් දීලා ඒ දානේ ආනිසංසයන්ගෙන් ආයුෂ වර්ණයේ සැපේ බලයෙන් පිරුණා වූ දිව්‍ය මනුෂ්‍ය ජීවිත ලැබුවද නුවණින් දකින්න. අම්මා තාත්තාගේ ගුණයන් නුවණින් දකින්න. අතීතේ මං අම්මා තාත්තාට උපස්ථානය කරලා සක්‍රියා වෙලා ඉපදිලා වින්දා වූ සක්ක සැපයන් නුවණින් දකින්න. ඕපපාතික නුවණ නුවණින් දකින්න, උපත නුවණින් දකින්න. අතීතේ මං ඕපපාතිකව දෙවියන් බ්‍රහ්මයන් වෙලා ඉපදිලා වින්දා වූ අසිරිමත් සැපයන් නුවණින් දකින්න. ඒ වගේම අතීතේ සෝවාන් සකෘදාගාමි අනාගාමි අරියත් උත්තමයන් හිටියායි කියන දකිමින් මමත් මේ ජීවිතයේ උතුම් අධිගමිලාභී වෙනවා කියලා දකින්න. දැන් මෙහෙම දකින්නකොට මොකක්ද වෙන්නේ? විනේ ශක්තිය වැඩි වෙනවා. ඔබ තව තව පින් කරනවා, තව තව පින් කරනවා. ඔබ දකින්නවා කර්මයේ කර්මඵල විශ්වාසය. ඔබ දකින්නවා මේ මනුස්ස ලෝකේ යම් මහේශාක්‍ය මිනිසෙක් ඉන්නවා නම්, ශාස්ත්‍රීය මිනිසෙක් ඉන්නවා නම් මේ සෑම දෙයක්ම පෙර සංසාරයේ කුසල් සංස්කාරයන්ගේ විපාක කියලා. ඔබ දකින්නවා මේ දානේ සීලේ ආනිසංසමයි කියලා දකින්නවා. සමාජයේ ලස්සන රූමත් මිනිස්සෙක් දකින්දී මේ පෙර ජීවිතේ මෛත්‍රියේ ඵලයක්ම කියලා එයා දකිනවා. ඔබ සක්‍රියා සිහිපත් වෙද්දී මේ පෙර ජීවිතේ අම්මා තාත්තාට කළ උපස්ථානයන්ගේ ඵලයක්ම කියලා එයා දකිනවා. එයා දෙවියන් බ්‍රහ්මයන් සිහිපත් වෙද්දී මේ ඕපපාතික උපත කෙරේ යටි කරගත්තා වූ විශ්වාසයේ ඵලයක් කියලා අන්න දකිනවා. අන්න පින්තුණී කුසල් පක්ෂයාගේ වැඩෙනවා, පින වැඩෙනවා. කුසල් පක්ෂයේ පින වැඩිනකොට සම්මා දිට්ඨිය ශක්තිමත් වෙනවා. සම්මා දිට්ඨිය ශක්තිමත් වෙච්ච තැනදී අන්න දෙවෙනි මාර්ගාංගය ඔබ තුල වැඩෙනවා. මොකද්ද දෙවෙනි මාර්ගය? සම්මා සංකප්ප වැඩෙනවා පින්වතුනි. සම්මා දිට්ඨිය ශක්තිමත් වුණ තැනයි සම්මා සංකප්ප ශක්තිමත් වෙන්නේ. සම්මා සංකප්ප කියන්නේ අවිහිංසා සංකප්ප, අව්‍යාපාද සංකප්ප, නෙක්ඛම්ම සංකප්පය පින්වතුනි.
අන්න අවිහිංසාව තුලට ආයෙනවා එයා කාටවත් හිංසා කරන්නේ නැහැ එයා වචනකින් ඉරියව්වකින්වත් කායිකව මානසිකව කාටවත් හිංසා කරන්නේ නැහැ එයා කටෙන් කෙල ටිකක් එළියට දානවා නම් එයා බලනවා මේ කෙල ටික එළියට දාද්දී මේක දැකලා කෙනෙක්ගේ හිතේ දේ ටික එළියට දකින්න එනිසා එයා ඒක කරන්නේ නැහැ එයා තමන්ගේ බිරිඳට සාම්පෘෂයාට දරුවට කොයිම ආකාරයකවත් හිංසාවක් වචනකින්වත් කරන්නේ නැහැ මොකද එයා දැන් සංස්කාරයන්ට අදාළව ජීවිතේ දකින්නවා එයා නිරේතුරුවම හිංසාවෙන් තොර ජීවිතයක් ගත කරනවා දෙවෙනි එයා අව්‍යාපාදයේ තුල ජීවත් වෙනවා කේන්ති ගන්නෙ නැහැ එයා බිරිඳ නිසා දරුවා නිසා සාම්පෘෂයා නිසා අම්මා තාත්තා නිසා එයා කේන්ති ගන්නෙ නැහැ එයා දැන් දන්නවා කේන්ති ගත්තොත් මගේ ඊළඟ පටිච්ච සමුප්පන්න උපත දුර්වල වෙනවා කියලා එයා දන්නවා එයා දන්නවා කේන්ති ගත්තොත් මට ඕපපාතිකව දෙවියෙක් බ්‍රහ්මෙක් වෙන්න බෑ කියලා එයා දන්නවා එයා දන්නවා කේන්ති ගත්තොත් ඕපපාතිකව මම ප්‍රේතෙක් නිරිසතෙක් යක්ෂයෙක් වෙන්න පුළුවන් කියලා දැන් එයා දන්නවා එයා දන්නවා කේන්ති ගත්තොත් මට මේ ජීවිතයේ උතුම් සෝවාන් ඵලයට පත් වෙන්න බෑ කියලා එයා දන්නවා ඒ නිසා එයා කේන්තිය ගන්නෙ නෑ අව්‍යාපාද සංකප්පේ ශක්තිමත් කරගන්න ඒ වගේම එයා නෙක්ඛම්ම සංකප්පේට යනවා එයා ලෝභ දේශ මොහයන් හැම වෙලාවම අතහරිනවා දානීය උදෙසා ලෝභ සිතක් ආවොත් ඒ ලෝභ සිතේ ආදීනවේ දකිමින් එයා අතහරිනවා දේශ සිතක් ආවොත් දේශ සිතෙන් ලැබෙන ආදීනවේ එයා දකිනවා දේශ සිත නිසා අපිව සර්පෙක් වෙලා ඉපදෙන්න පුළුවන් දේශ සිත නිසා අපිව යක්ෂයෙක් යක්ෂණියක් වෙලා ඉපදෙන්න පුළුවන් දේශ සිත නිසා තිරිසන් ලෝකේ නපුරු සතෙක් වෙලා අපිට ඉපදෙන්න පුළුවන් ඔය සර්ප ලෝකේ ජීවත් වෙන සෑම සර්පයෙක් විසගුණ සර්පයෙක් කියන්නේ පෙර ජීවිතේ ද්වේෂය පුහුණු කරපු මිනිස්සෙක්මයි මැරෙන වෙලාවේ ද්වේෂය උපාදානය වෙලා අන්න සර්ප කුලේක කිබුල් කුලේක උප්පත්තිය සකස් කරගන්න එයා ආදීනවයන් දකිනවා එයා ආදීනවයන් දකිමින් ද්වේෂයෙන් බැහැර වෙනවා එයා මෝහය දකිනවා මිත්‍යා දෘෂ්ටික භාවය නිසා කොයිසා දුකක් ඇති වෙනවද කියලා අමෝහයට එනවා කෙරුවන් කෙරේ සද්ධාම තුල සකස් කරගන්න අන්න දැන් සම්මා සංකප්ප වැඩුණා සම්මා සංකප්ප වැඩුණේ කුමක් නිසාද සම්මා දිට්ඨිය දුර්වල නම් සම්මා සංකප්ප වැඩෙයිද වැඩෙන්නේ නැහැ ඒ නිසා සම්මා දිට්ඨිය තුලින් අන්න සම්මා සංකප්ප වැඩෙනවා සම්මා සංකප්ප වැඩෙන තැනදී සම්මා වාචා කම්මන්තෝ ආජීවෝ කියන සීලයට අදාළ අංග තුනක් වැඩෙනවා පිටුතුනේ දැන් එයා සීලය තුල ශක්තිමත් වෙනවා එයා මුසාවාදා පිසුනා වාචා පරසා වාචා සම්පප්පලාපා සම්මා වාචාවන්ගෙන් මිදෙනවා වැරදි වචන වලින් එයා මිදෙනවා එයා දැන් දන්නවා කර්මය කර්මඵල විශ්වාසය දැන් එයාට තියෙනවා එයා දන්නවා මං වැරදි වචන කතා කළොත් බොරු කිව්වොත් ඊළඟ ජීවිතේ මාව ගොළු කෙනෙක් වෙන්න පුළුවන් ඊළඟ ජීවිතේ මම බිහිරි කෙනෙක් වෙන්න පුළුවන් මං പ്രേත ලෝකෙට වැටුනොත් මගේ කට දිව කුණු වෙලා වන වෙච්ච പ്രേතෙක් වෙන්න පුළුවන් මම නිරයට වැටුනොත් මේ බොරු කියපු කටම පිච්චෙන යෝධිය බිබීමට ඉන්න වෙනවා අන්න කර්මය කර්මඵල විශ්වාසය වෙනවා එයා පටිච්ච සමුප්පන්න උපත පිළිබඳ දැන් එයාට විශ්වාසයි ඒ නිසා අන්න සම්මා වාචාවන් ගෙනියා මිදෙනවා සම්මා කම්මන්තෝ ආදී සම්මා කම්මන්තයන්ගෙන් මිදෙනවා එයා සතුන් මරන්නේ නැහැ සොරකම් කරන්නේ නැහැ කාමයන්ගේ වරද හසුනෙන්නේ නැහැ මොකද යා කර්ම කර්මඵල විශ්වාසයට අදාළව සතර අපායේ සත්වයා විඳින දුක දැන් දන්නවා ඒ නිසා යා සම්මා කම්මන්තයන් කරන්නේ සම්මා ආජීවය තුලට ආයෙනවා එයා වෙඩි බෙහෙත් අරක් තුවක්කු විකුණන්නේ නැහැ පතුරුම් විකුණන්නේ නැහැ ඒ වගේම වස විස වෙළඳාම් කරන්නේ නැහැ මස් මාංශ වෙළඳාම් කරන්නේ නැහැ වහල් වෙළඳාම සතුන් වෙළඳාම කරන්නේ නැහැ මේ සෑම දෙයකින්ම යා මිදෙනවා සම්මා ආජීවයට එනවා පිණිසුනි අන්නේ පංච සීලයේ තුල ශක්තිමත් කෙනෙක් බවට පත් වුණා. දැන් මේ සීලයට අදාළ අංග තුනේ වැඩුනේ කුමක් නිසාද? සම්මා සංකප්ප වැඩුණ නිසා. සම්මා සංකප්ප වැඩුණේ කුමක් නිසාද? සම්මා දිට්ඨිය වැඩුණ නිසා පිංගතුනි. දැන් සම්මා දිට්ඨිය වැඩුණ නිසා සම්මා සංකප්ප වැඩෙනවා. දැන් බලන්න ඔබට කේන්ති යනවා නම්, ගෙදර ස්වාමි පුරුෂයා නිසා, බිනිඳ නිසා, දරුවා නිසා, අසල්වැසියා නිසා, පාරේ වාහන තදබදයක් නිසා ඔබට කේන්ති යනවා නම් ප්‍රශ්නේ තියෙන කේන්තිය නෙමෙයි පිංගතුනි කේන්ති යන්නේ ඇයි සම්මා දිට්ඨිය තාම දුර්වලයි පිංගතුනි සම්මා දිට්ඨිය දුර්වලයි ඔබ කේන්තිය ගැන නෙමෙයි ඔබ හිතන්න ඕනේ සම්මා දිට්ඨියේ අර්ථයන් ගැනයි පිංගතුනි ඔබ තාම තව කෙනෙකුට හිංසා කරන්න හිතෙනවා නම් කෙනෙක්ගේ හිත රිදවන්න හිතෙනවා නම් අනුන්ගේ හිත රිදෙයි කියලා ඔබ හිතන්න අදක්ෂ නම් එහෙම අදක්ෂ වෙන්නේ ප්‍රශ්නේ තියෙන්නේ සම්මා දිට්ඨිය දුර්වලයි පිංගතුනි
එනිසා මේ සම්මා දිට්ඨිය ඒකයි භාවනාවක් කමඨහනක් කරගන්න කියලා කිව්වේ මේක භාවනාවක් කමඨහනක් කරගත්ත තැනදී අන්න පින්නතුනි පටිච්ච සමුප්පන්න උපත පිළිබඳ දැන් යාට විශ්වාසයි යහපත් දෙයක් කළොත් යහපත් විපාකයක් අයහපත් දෙයක් කළොත් අයහපත් විපාකයක් දැන් යාට විශ්වාසයි අන්න යා සම්මා සංකප්ප ශක්තිමත් කරා සම්මා වාචා කම්මන්තෝ ආජීවෝ ශක්තිමත් කළා සමාජයේ ජීවත් වෙන පින්වතුන්ලා බොරු කියනවා නම් සිල්පද පිටිනවා නම් බොරු කියන්න එපා කියලා ටියුෂන් පන්ති දාලා කිව්වත් වැඩක් වෙන්නේ නැහැ පින්වතුනි මොකක්ද යාට කියන්න ඕනේ සම්මා දිට්ඨිය අත්හැරෙයි කියන්න ඕනේ මොකද යා බොරු කියන්නේ සම්මා දිට්ඨිය දුර්වල නිසාමයි දැන් යා සීලයට අදාළ සම්මා වාචා කම්මන්තෝ ආජීවයන් පරිපූර්ණ කළා අන්න දැන් සම්මා වායාමෝ වැඩෙනවා පින්වතුනි එයා දැන් කළා වූ කුසල් තව තව ශක්තිමත් කරන් යනවා එයා දැන් දන්නවා භවයේ සැපයේ උදෙසා කුසලිය අවශ්‍යයි කියලා එයා කළා වූ කුසල් තව තව කරමින් ඉස්සරහට යනවා නොකළා වූ කුසල් අලුතෙන් කරන්න පටන් ගන්නවා කළා වූ අකුසල් කරන්නේ නැහැ නොකළා වූ අකුසල් වලට යන්නේ නැහැ පින්වතුනි අන්න සම්මාවෝ වායාමෝ වැඩෙනවා දැන් සම්මා වායාමෝ වැඩෙද්දී අන්න දැන් ඊළඟට මොකද්ද උනේ සම්මා සතිය වැඩෙනවා පින්වතුනි සම්මා සතිය කියලා කියන්නේ මොකද්ද දැන් මාර්ග අංග 6කම ඵලය තමයි සම්මා සතිය සම්මා සතිය කෙනෙකුට ඉබේ වැඩෙන්නේ නැහැ පින්වතුනි මේ සම්මා සතිය වැඩෙන්න නම් මේ ආරෂ්ඨාංගික මාර්ගයේ මුල් මාර්ග අංග 6 වැඩෙන්න ඕනේ පින්වතුනි මේ මාර්ග අංග 6 වැඩිලා ඔන්න දැන් සම්මා සතිය ළඟට ආපුවාම සම්මා සතිය කියන්නේ මොකද්ද එයා කුසලයේ කුසලයේ හැටියට අඳුනනවා පින්වතුනි අකුසලයේ අකුසලයේ හැටියට අඳුනනවා අකුසලයෙන් බැහැර වෙලා අන්‍යා කුසලයේ තුල ශක්තිමත් වෙනවා. එයා විනය විනය හැටියට අඳුනනවා. අවිනය අවිනය හැටියට අඳුනනවා. සීලය සීලය හැටියට දුස්සීලභාවයේ දුස්සීලභාවය හැටියට අඳුනනවා. ධර්මයේ ධර්මයේ හැටියට අධර්මයේ අධර්මයේ හැටියට අඳුනනවා. නරක දෙයින් බැහැර වෙලා යහපත් දේ තුල ශක්තිමත් වෙනවා. අන්න කෙනෙක්ගේ සම්මා සතිය පින්නවා. දැන් සමාජයේ කෙනෙක් අකුසල් කරනවා නම් එයාගේ මොකද්ද දුර්වල? සම්මා සතිය දුර්වල. ඇයි සම්මා සතිය දුර්වල වුනේ සම්මා වායාමෝ දුර්වලයි ඇයි සම්මා වායාමෝ දුර්වල වුනේ සම්මා වාචා කම්මන්තෝ ආජීවෝ දුර්වලයි ඇයි මේ තුන දුර්වල වුනේ සම්මා කම්මන්ත දුර්වලයි සම්මාදීපි සම්මා කම්මන්තෝ දුර්වලයි සම්මා කම්මන්ත දුර්වලේ කුමන නිසාද සම්මාදිට්ඨිය දුර්වල එනම් බලන ක්‍රමානුකූලව මේක පහල බැලලා අන්න දැන් සම්මා සතියට ආව පිණිස දැන් සම්මා සතියේදී කුසලයේ කුසලයේ හැටියට අඳුනනවා අකුසලයේ අකුසලයේ හැටියට අඳුනනවා විනය විනය හැටියට අවිනය අවිනය හැටියට ආ දැන් අඳුනනවා සීලය දුස්සීලභාවය අඳුනනවා දැන් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ මාර්ගාංග 7ක් වැඩෙනවා පිණිස මෙන්න මේ 7වෙනි මාර්ගයේ ඵලය තමයි සම්මා සමාධිය කියන්නේ සම්මා සමාධිය කියන්නේ දැන් යාට පංච නීවරණ යටපත් වුණා වූ සිතක් තියෙනවා දැන් කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ධ උද්ධච්ච කුක්කුච්ච විචිකිච්ඡා යටපත් වුණා වූ සමාධිමත් හිතක් දැන් යාට තියෙනවා ධානගත හිතක් යාට දැන් තියෙනවා දැන් මේ සම්මා සමාධිය සකස් වුණේ කුමක් නිසාද කුමක් නිසාද සම්මා සතිය පරිපූර්ණ සම්මා සතිය පරිපූර්ණුනේ කුමක් නිසාද සම්මා වායාමෝ පරිපූර්ණ මෙහෙම මේ මාර්ගාංග හත පරිපූර්ණ වෙද්දී අන්න එයාට සම්මා සමාධිය සකස් වෙනවා පිණිස දැන් යාගේ හිත විසිරිලා නැහැ විසිරින්නේ නැහැ නිරේතුර පංච නීවරණ යටපත් වුණා වූ හිතක් ඇති වෙනවා පින්වතුන්ලා සමහරුව ඇවිල්ලා මට අපිට කියනවා සාමින්වහන්සේ භාවනාවකට වාඩි වෙන්න බෑ වාඩි වෙච්ච වෙලාවේ ඉඳන් හිත විසිරෙනවා කියලා පින්වතුනි ඇයි මේ හිත විසිරෙනවා කියන්නේ මොකද්ද සම්මා සමාධිය දුර්වල එතකොට සම්මා සමාධිය දුර්වලුනේ කුමක් නිසාද මේ මුල් මාර්ගාංග හත දුර්වලයි පින්වතුනි එනිසා සම්මා සමාධියේ දුර්වල නම් ඔබ සමාධියේ පසුපසෙ දුවන්න යන්න එපා මේ මුල් මාර්ගාංග හත ශක්තිමත් කරගන්න මේ මුල් මාර්ගාංග හත ශක්තිමත් කරද්දී අන්න සම්මා සමාධිය ඔබ පරිපූර්ණ භාවයටපත් වෙනවා දැන් මේක තමයි ලෞකික ආරියෂ්ඨාංගික මාර්ගය දැන් ඔබ මේ මාර්ගය තුල ශක්තිමත් වෙන ප්‍රමාණයට ඔබට භවයේ සැපේ කියන කාරණේ ලැබෙනවා පිටු භවයේ සැපේ සුගතිය ලැබෙනවා දැන් ඔබ සම්මා සමාධිය තුල ජීවත් වෙලා පළවෙනි ධ්‍යාන තලයේ සකස් කරගන්න දක්ෂ කෙනෙක් නම් ඔබ මැරෙන වෙලාවේ එක පාට ඔබට පළවෙනි ධ්‍යාන තලයට ඔබ හිත අරන් ගියා නම් ඔබ මැරෙන මොහොතේම පළවෙනි ධ්‍යාන තලයට අදාළව පළවෙනි රූපාවචර බ්‍රහ්ම තලයේ උපත්ති සකස් කරගන්නවා පිටු සතර අපායෙ මිදුනේ නැහැ
භවයේ උපතක් ඔබ ආයිමත් සතර අපායට වැටෙනවා. ඒක තමයි ලෞකික ආරියෂ්ඨාංගික මාර්ගයේ ස්වභාවය. භවයේ සැපයට අරන් ගිහිල්ලා ආයිමත් ඔබ දුකට දානවා. සාරා සංක කල්ප ලක්ෂ දානක් සම්මා සම්බුද්ධ ශාසන ලක්ෂ දානක් පසු කරලා ආපු ගමනේදී අපි තාම මේ ලෞකික ආරියෂ්ඨාංගික මාර්ගය තුල ඉඳි බින්දුනේ. ලෞකික ආරියෂ්ඨාංගික මාර්ගයේ වඩමින් වඩමින් සද්ධාව ඇති කරගනිමින් වීරිය ඇති කරගනිමින් භවයේම ප්‍රාර්ථනා කරමින් භව ගමන දික් කරගෙන යනවා බින්දුනේ. ඒ නිසා නිරේතුරුව ඔබ මේ ලෞකික ආරියෂ්ඨාංගික මාර්ගයේ ශක්තිමත් කරමින් කුසල් පක්ෂයේ පින වැඩි කරගනිමින් ඔබ සම්මා සමාධිය කියන තැනට එන්න. දැන් සම්මා සමාධිය තමයි ඔබව මේ ලෞකික ආරියෂ්ඨාංගික මාර්ගයේ විදර්ශනා මාර්ගයට යොමු කරන්න බින්දුනේ. සම්මා සමාධිය සකස් වීමෙන් තොරව ඔබට විදර්ශනා මාර්ගයට ආරියෂ්ඨාංගික මාර්ගය යොමු කරගන්න බැහැ. මොකද පංච නීවර සහිත සිතක විදර්ශනා නුණක් සකස් වෙන්නේ නැහැ. එනිසා මේ සම්මා සමාධිය කියන තැනට එන්න එරමිනිය ගොතාගෙන භාවනා පන්ති යන්න අවශ්‍ය නැහැ. ඒක හොඳට තේරුම් ගන්න. දැන් ඔබලා මේ ගැඹුරුම තැන් අල්ලන්න යන්න එපා, සරල තැනින් ගන්න බලන්න. ගැඹුරු තැන් අල්ලන්න ගියොත් වීරිය දුර්වල වෙනවා පින්නතුනි. එනිසා ඔබලාගේ ජීවිතය තුළ නිරේතුරුව කුසල් පක්ෂයේ වැඩි කරගන්න, පින වැඩි කරගන්න, සීලේ ශක්තිය වැඩි කරගන්න. මේ සීලේ ශක්තිය තුළින් සකස් වෙන ඉන්ද්‍රිය සංවරය තුළ සමාධිමත් හිතක් ඔබට සකස් වෙයි පින්නතුනි. ඒ සමාධිමත් හිත ප්‍රමාණවත් ඔබට මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ විදර්ශනා නුවණින් දකින්න පින්නතුනි. ධානයකට හිතක් අවශ්‍ය නැහැ. සමාධිමත් හිතක් ඇත පංච නීවරණ යටපත් වුණා වූ හිතක් ප්‍රමාණවත් පින්නතුනි. ඒ නිසා ඔබ සම්මා සමාධිය සකස් කරගෙන අන්න සම්මා සමාධිය තුළින් මේ මුළු ආර්ය අෂ්ටාංගික මාර්ගයේම විදර්ශනා නුවණින් දකින්න පින්නතුනි. අන්න ලෝකෝත්තර මාර්ගය, අන්න නිවන් මාර්ගය වැඩෙනවා. දැන් මෙච්චර වෙලා මම කිව්වේ භවයේ සැපය උදෙසා ආර්ය අෂ්ටාංගික මාර්ගය යොමු කරගෙන. භවයේ සැපේ, භවයේ නිරෝධය උදෙසා නම් අන්න සම්මා සමාධිය ළඟට ඇවිල්ලා සම්මා සමාධියෙන් දැන් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ විදර්ශනා නුවණින් දකින්න. මොකද බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය තුළ උතුම් රහත් ඵලයට පත් වෙන්න අවශ්‍ය සියලුම සාධක තියෙනවා කියලා පින්නතුනි. උතුම් රහත් ඵලයටපත් වෙන්න අවශ්‍ය සාධක. එන මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ තුලමයි මේ සියලු ධර්මතාවයන් තියෙන්නේ. ඒ නිසා ආර්ය අෂ්ටාංගික මාර්ගයේ දැන් ඔන්න ඔබ විදර්ශනා නුවණින් දැන් දකිනවා. මොකද හිත සමාධිමත්. ඔබ සම්මා සමාධියට ආවා ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වඩලා. දැන් අනේ ලෝකෝත්තර මාර්ගයේ වඩද්දී දැන් ඔබ සම්මා දිට්ඨිය විදර්ශනා නුවණින් දකිනවා පින්නතුනි. සම්මා දිට්ඨිය විදර්ශනා නුවණින් දකිද්දී දැන් අපි මුලින් මොකද කළේ? සම්මා දිට්ඨියේදී බුදුරජාණන් වහන්සේට, ධර්ම රත්නයට, සංඝ රත්නයට වත් පිළිවෙත් කරලා සාදු සාදු කියලා භවයේම ප්‍රාර්ථනා කළා, සැපේම ප්‍රාර්ථනා කළා අපි මුලින්. දැන් ඔබ මොකද කරන්නේ? දැන් අන්න සම්මා සමාධිය තුලින් අන්න ඔබට නොපෙනෙන දේ දැන් පේනවා අපි මුලින්. දැන් විවේකී සිතුවිලි ඔබට, මනසක් ඔබට තියෙනවා. ඒ විවේකී භාවය තුල ඔබ තම තව සත්‍යමය නුවණින් මෙනෙහි කරලා අන්න සම්මා දිට්ඨිය විදර්ශනා නුවණින් දැන් දකිනවා. එයා බුද්ධ වන්දනාව කරලා ලෞතුරා බුදුරජාණන් වහන්සේට මල් පහන් පූජා කරලා දෙවියන්ට පින් දීලා කරණීය මෙත සූත්‍රය කියලා මොහොතක් දැස් දෙක පියාගෙන මේ බුදුරජාණන් වහන්සේගේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් බබලන රූපකායත් අනිත්‍ය වූ රූපයක් කියලා එයා දකිනවා බිමුදුනි. මේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් බබලන රූපකාය පිරිනිවන් මංචකයේදී අලු ගොඩක් ධාතුන් වහන්සේලා ගොඩක් වුණායි කියන කාරණය දකිනවා. බුදුරජාණන් වහන්සේගේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් බබලන රූපකාය අලු ගොඩක් ධාතුන් වහන්සේලා ගොඩක් වුණා නම් ඒ ධාතුන් වහන්සේලාත් අනාගතයේ යම් දවසක මේ සතර මහා ධාතුවටම එකතු වෙනවා නම් මගේ රූපයත් කොයිසම් අනිත්‍ය වූ රූපයක්ද කියලා එයා දකිනවා. එයා දැස් දෙක පියාගෙන මොහොතක් Tamanගේ රූපය අනිත්‍යභාවයට පත් වෙලා කවදා හරි මිය පරලව ගිහිල්ලා මේ මහ පොළොව නැමැති සතර මහා ධාතුවටම එකතු වෙනවා එයා දකිනවා. එයා දකිනවා මෙච්චර කාලයක් මම බුද්ධ වන්දනාව කරලා මේ රැස් කරගත්තා වූ සෑම සංස්කාරයක්ම විපාක දීලා අනිත්‍ය වෙනවා කියලා. අන්න පින්තුනි විදර්ශනා නුවණ මත වෙනවා. මේ පැත්තෙන් සද්ධාව වීරිය වගේම දැන් මේ සතිය සිහියේ තියුණුභාවය නිසා අන්න සමාධිමත් සිත තුළින් ප්‍රඥාව කියන ඉන්ද්‍රිය මේ පැත්තෙන් මෝදු වෙනවා. අන්න ඉන්ද්‍රිය ධර්මයන් වැඩෙනවා පින්තුනි. එනිසා නිරේතුරුව යා බුදුරජාණන් වහන්සේ වන්දනාන කිරීම, පින් කිරීම තුළින් රැස් වෙන්නා වූ සංස්කාරයන් අනිත්‍ය බව දකිනවා.
ඒ වගේමයි ධර්ම රත්නයේ අනිත්‍යභාවය දකිනවා මේ මොහොතේ මේ අපි අහන මේ ඇසෙන ධර්මය අනාගතයේ මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය අතුරුදහන් වෙලා යනවා නුවණින් දකිනවා කාශ්‍යප බුදුරජාණන් වහන්සේ දේශනා කළ ආර්ය අෂ්ටාංගික මාර්ගය අතුරුදහන් වෙලා ගියා කියලා යා දකිනවා ඒ අතුරුදහන් වෙලා ගිය ධර්මයේ ලෝකයේ තුල සකස් වෙන අධර්මයේ අබුද්ධත් පාද කාල ලෝකයේ අනිත්‍යභාවය දකිනවා එයා නිරේතුරුව මේ ධර්ම රත්නයේ බැඳෙන්නේ නැහැ ධර්ම රත්නයක් අනිත්‍ය වූ ධර්මයක් බව දකිමින් ධර්ම රත්නය කෙරෙහි ගෞරවය ඇති කර ගන්නවා පිණිස ඒ වගේම ඊළඟට යා සංඝ රත්නයේ අනිත්‍යභාවය දකිනවා මේ මොහොතේ මේ ආකාරයෙන් මහා සංඝ රත්නයේ වැඩ සිටියත් අනාගතයේ යම් දවසක කාසාය කණ්ඩක ලබවට පත් වෙලා මේ සංඝ රත්නයත් අතුරුදහන් වෙලා යනවා කියලා දකිනවා එයා සාරිපුත්ත මහරහතන් වහන්සේ සිහිපත් වෙනකොට සාරිපුත්ත මහරහතන් වහන්සේ අනිත්‍ය වූ සංස්කාරයක් කියලා එයා දකිනවා එයා මුගලන් මහෝත්තමයන් වහන්සේ සිහිපත් වෙනකොට මුගලන් මහෝත්තමයන් වහන්සේ අනිත්‍ය අන්න පින්තුනේ විදර්ශනා නුන මතුවෙනවා බුදුරජාණන් වහන්සේගේ රූපකාය අනිත්‍යයි කියලා දකිද්දී සතර සටිපට්ඨාන ධර්මයන් මෙහෙතුමින් වැඩෙනවා බුදුරජාණන් වහන්සේගේ රූපකාය අනිත්‍යයි කියලා දකිද්දී කායානුපස්සනාව වැඩෙනවා ධම්මානුපස්සනාව වැඩෙනවා ඒ සකස් වුණා වූ සිතේ අනිත්‍යභාවය දකිද්දී චිත්තානුපස්සනාව වැඩෙනවා ඒ වැඩෙන සැප වේදනාවේ අනිත්‍යභාවය දකිද්දී උපේක්ෂා වේදනාවේ අනිත්‍යභාවය දකිද්දී වේදනානුපස්සනාව වැඩෙනවා අන්න ආර්ය අෂ්ටාංගික මාර්ගය තුලින් සතර සටිපට්ඨානෙ මතු කරලා ගත්ත බිමතුනි ආර්ය අෂ්ටාංගික මාර්ගය තුලින් පංච උපාදාන ස්කන්ධය අනිත්‍යභාවය මතු කරලා ගත්තා ඔබ සංඝයා කියන තැන අනිත්‍යයි කියලා දකිද්දී සාරිපුත්ත මහරහතන් වහන්සේ අනිත්‍යයි කියලා දකිද්දී ඒ අනිත්‍යයි කියන දැක්ම තුල සතර සටිපට්ඨාන ධර්මයන්ම වැඩෙනවා බිමතුනි නමුත් ඔබ සාරිපුත්ත මහරහතන් වහන්සේ සිහිපත් වෙද්දී සාදු සාදු කියලා ප්‍රාර්ථනා කරලා ඒ සංස්කාරයන්ට බැඳෙද්දී ඔබ සතර සටිපට්ඨාන ධර්මයන්ම අහිමි කරගත් අවාසනාවන්තයෙක් බවට පත් වෙන්නේ. අනේ නිසා යා දැන් තෙරුවන් කෙරෙහි සද්ධාව තුලින් ආර්ය අෂ්ටාංගික මාර්ගය තුලින් සතර සටිපට්ඨානයක් පංච උපාදානස්කන්ධයක් මතු කරගත්තා. ඔවා හොය හොයා යන්න අවශ්‍ය නැහැ. මගේ භික්ෂු ජීවිතයේ මම සතර සටිපට්ඨානෙ මතු කරගත්තේ පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවය මතු කරගත්තේ සප්ත බොජ්ජංගයන් මතු කරගත්තේ ආර්ය අෂ්ටාංගික මාර්ගය තුලින්මයි. ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගය තුලින් මේ සියල්ල මතු කරගත්තේ බුදුරජාණන් වහන්සේ විශ්වාස කළ නිසාමයි. ධර්ම රත්නයේ සංඝ රත්නයේ එකම විශ්වාසය බවට පත් කර නිසාමයි සමාජයේ කියන දේ සමාජය අහන දේ නිසා නෙමේ බුදුරජාණන් වහන්සේ කිව්වේ මොකද්ද කියන කාරණේ අහපු නිසාමයි ඒ නිසා දෙවනුව දැන් බලන්නේ පටිච්ච සමුප්පන්න උපත දැන් පටිච්ච සමුප්පන්න උපතදී අපි මුලින් මොකද්ද කළේ අතීතේ මම පටිච්ච සමුප්පන්නව සක්‍රියා වෙලා ඉපදුනා කියලා හිතලා තව තව පින් කරමින් ඊළඟ පටිච්ච සමුප්පන්න උපත සස්ත්‍රීක කරන්නයි අපි ඇදුවේ අන්න දැන් අපි ලෝකෝත්තර පැත්තෙන් මේක වඩනකොට කොහොමද කරන්නේ එයා දකිනවා අතීතේ මං සක්‍රියා වෙලා පටිච්ච සමුප්පන්නව ඉපදුනා ඒ සක්‍ර ජීවිතයත් අනිත්‍ය වුණා නම් ආයිමත් මට දෙවියෙක් වෙන්න අවශ්‍ය නැහැ ආයිමත් මට සක්‍රියෙක් වෙන්න අවශ්‍ය නැහැ මොකද මං සක්‍රියා වෙලා ඉපදිලා දෙයියනේ ඒ සක්‍ර සැපයත් අහිමි වුණා අතීතේ මං රූපාවචන අරූපාවචන තර බ්‍රහ්මතලවල ඉපදිලා ඒ බ්‍රහ්ම ජීවිතයත් අනිත්‍ය වුණා නම් ආයිමත් මට බ්‍රහ්ම ජීවිතයක් අවශ්‍ය නැහැ අන්න පටිච්ච සමුප්පන්න උපතේ අනිත්‍යභාවය දකිනවා එයා අතීතේ සක්විති රජ වෙලා ඉපදුනා සක්විති රජ වෙලා ඉපදුන ජීවිතයත් අනිත්‍ය වුණා නම් ඒ කුසල් සංස්කාරයත් අනිත්‍ය වුණා නම් ආයිමත් මට මනුස්ස සැපයක් අවශ්‍ය නැහැ කියලා එයා දකිනවා අන්න පටිච්ච සමුප්පන්න උපත විදර්ශනා නුවණින් දකිනවා පින්වතුනි ඒ දකින්නකොට මේ පැත්තෙන් ඉන්ද්‍රිය ධර්මයන්ගේ ප්‍රඥාව මොහොදු වෙනවා ඊළඟට යා දන් දීමෙන් සිල් රැකීමෙන් ආනිසංස කරේ විශ්වාසයේ විදර්ශනා නෝණින් දකිනවා එයා දකිනවා මං සංසාරේ දන් දීලා සිල් රැකලා අවුරුදු 40,000 50,000 දීර්ඝ ආයුෂ ලැබලා තියෙනවා ඒ ආයුෂත් අනිත්‍ය වෙලා ගියා ඒ වගේමයි දන් දීලා මං සක්විති රජ වුණා සක්‍රියා වුණා ඒ දානේ ආනිසංසත් අනිත්‍ය වුණා එනිසා යා දානේ ආනිසංසයට බැඳෙන්නේ දන් දෙමින් ආයුෂ වර්ණයේ සැපේ බලයේ ජීවිතයේ ලැබමින් එයා ආයුෂ වර්ණයේ සැපේ බලයේ අනිත්‍යභාවය දකින්න පින්තුනි ඒ ආස්වාදයට යා බැඳෙන්නේ නැහැ එයා අම්මා තාත්තාගේ ගුණයන් කෙරෙහි විශ්වාසයේ විදර්ශනා නුවණින් දකින්න එයා දකින්න මං සංසාරයේ මගේ අම්මා තාත්තා ළඟ
කරේ තියාගෙන මං සලකලා තියෙනවා. එහෙම සලකලා වැස්තුන සංස්කාර වලින් මම සක්‍රියා වෙලා ඉපදුණා. ඒ සත්ත්ව ජීවිතයත් අනිත්‍ය වුණා. එයා සංස්කාරයන්ගේ අනිත්‍යභාවය දැකලා එයා අම්මා තාත්තාට කරන්න තියෙන උපස්ථාන අකුරට කරනවා. අම්මා තාත්තාට වෙන්න තියෙන උපස්ථානයන් නිවැරදිව කරනවා. කරමින් ඒ සංස්කාරයන්ගේ අනිත්‍යභාවය දකිනවා. ඒ සංස්කාරයන්ගේ අනිත්‍යභාවය දකිනවා. මං අතීතයේ අම්මා තාත්තාට සලකලා සක්‍රියා වුණා. සක්‍ර ජීවිතේ අනිත්‍ය වුණා නම් ආයිමත් මට සක්‍රියෙක් වෙන්න එපායි කියන තැන අන්න පින්වතුනි අතීත පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවය වැඩෙනවා. සතර සටිපට්ඨාන ධර්මයන් වැඩෙනවා. ඒ වගේ යාත්ම දකින්නවා ඕපපාතික සත්තු උපත. අතීතේ මං ඕපපාතිකව දෙවියෙක් වුණා, බ්‍රහ්මෙක් වුණා, ප්‍රේතෙක් වුණා, නිර්සතෙක් වුණා. මේ සෑම ඕපපාතික සත්තු උපතක්ම අනිත්‍යයි කියලා දකින්නවා. එනිසා දැන් යා අනාගතේ නැවත දෙවියෙක් බ්‍රහ්මෙක් වෙන්න ප්‍රාර්ථනා කරන්නේ. දෙවියෙක් වෙන්න හිතනකොටම එයා දකින්නවා මේ ඕපපාතික උපත අනිත්‍යයි. අන්න ප්‍රඥාව මොදි වෙනවා පින්වතුනි. විදර්ශනා නුවණ වැඩෙනවා, භවය කෙරෙහි තෘෂ්ණාව අඩු වෙනවා. ඊළඟට එයා දකින්නවා අතීතේ සෝවාන් සකෘදාගාමි අනාගාමි අරිහත් උත්තමයන් හිටියා කියලා. ඒ සෑම අරිහත් උත්තමෙක්ම අනිත්‍ය වූ ධර්මතාවයක්, අනිත්‍ය වූ සංස්කාරයක් කියලා දකින්නවා. එයා දකින්නවා අනේ මම උතුම් සෝවාන් ඵලයට පත් වුණොත් ඒ සෝවාන් ඵලය අනිත්‍ය වූ ධර්මතාවයක් කියලා එයා දකින්නවා. අනේ මම යම් දවසක උතුම් රහත් ඵලයට පත් වුණොත් පිරිනිවි යන වෙලාවේ ඒ උතුම් රහත් ඵලයක් අනිත්‍ය වූ ධර්මයක් කියලා දකින්නවා. එයා අධිගමයන්ට බැඳෙන්නේ නැහැ, සෝවාන් සකෘදාගාමි අනාගාමි අරියන් ඵලයන්ට බැඳෙන්නේ නැහැ. එයා මාර්ගය තුල ගමන් කරනවා. චිත්තයක් අදිෂ්ඨානයක් ඇති කරමින් මම සෝවාන් වෙනවා කියලා හිතක් සකස් වුණා. ඒ හිතයට අනිත්‍ය වූ හිතක් පමණයි පිහිටුනේ. මට සෝවාන් වෙනවා කියලා මම සෝවාන් වුණා කියලා චිත්තයක් සකස් වුණා. ඒ හිතයට අනිත්‍ය වූ හිතක් පමණයි. අනවිදර්ශනා නුවණ මතු කරගත්තා. සම්මා දිට්ඨිය තුළින් අන්න සතර සටිපට්ඨානිය පංච උපාදාන සුතුන් මතු කරගත්ත පිහිටුනේ. ඊළඟට යා සම්මා සංකප්පයන් විදර්ශනා නුවණින් දකිනවා. බව ඔබ කොච්චර අවිහිංසාවෙන් ජීවත් වුණත්, මෛත්‍රියෙන් ජීවත් වුණත් ඒ සංස්කාර අනිත්‍යයි පිහිටුනේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පින්වතුල්ලා අතීතේ මෛත්‍රී ධ්‍යාන සකස් කරගෙන එර්ධියෙන් ගමන් කරලා තියෙනවා කියලා පින්වතුනි. අතීතේ ඔබලා මෛත්‍රී ධ්‍යානයන් සකස් කරගෙන රූපාවචර අරූපාවචර බ්‍රහ්මතලවල කල්ප ගණන් ජීවත් වුණා කියලා බුදුරජාණන් වහන්සේ කියනවා. ඒ සෑම සංස්කාරයක්ම අනිත්‍ය වුණා පින්වතුනි. එනිසා ඔබ නිරේතුරුව මෛත්‍රිය වඩමින් මෛත්‍රී ආනිසංස ජීවිතයට ලබමින් අන්න මෛත්‍රී ආනිසංසයන්ගේ අනිත්‍යභාවය දකිනවා. ඔබ අලෝභ අද්වේෂ අමෝහයන් ජීවිතයට එකතු කරගනිමින් ඒ සංස්කාරයන්ගේ අනිත්‍යභාවය දකිනවා. ඊළඟට ඔබට සීලයට අදාළ සීලේ සංස්කාරයන් අනිත්‍යභාවය දකිනවා. නිරේතුරුව සිල් සමාදන් වෙලා හවස ගෙදර එන්න පෙර ආතුව මොහොතක් දැස් දෙක පියාගෙන අද දවසේ සීලය ආරක්ෂා කිරීම තුළ සකස් වුණා වූ සෑම සංස්කාරයක් අනිත්‍යයි කියලා දකිනවා. අපි කොච්චර සිල් සමාදන් වුණත් අපිට මොකක්ද ලැබෙන්නේ? කාරණා හතරක් අපිට ලැබෙනවා පින්වතුනි. එකක් අපේ ජනප්‍රියභාවය පැතිරෙනවා. අපි ඕනම සභාවක් ඉදිරියට නොබියව යනවා. සිහි මුලා නොවි මැරෙනවා. සුගතිය ඉපදෙනවා පින්වතුනි. ඔච්චරයි අපිට ලැබෙන්නේ. එහෙනම් යා සිල් සමාදන් වෙලා මේ අනිත්‍ය වූ ආස්වාදයන්ට බැඳෙන්නේ නැහැ. එයා සිල් සමාදන් වෙලා එයාගේ කීර්තිරාවය පැතිරෙනකොට ඒ කීර්තිරාවය අනිත්‍යයි කියලා දකිනවා. එයා නුවණින් දකිනවා අතීතේ මං සක්විති රජ වෙච්ච වෙලාවේ මගේ කීර්තිරාවය මේ මුළු ලෝකෙම පැතිරුණා. ඒ කීර්තියත් අනිත්‍ය වෙලා ගියා. අතීතේ මං සක්‍රියා වෙලා හිටපු වෙලාවේ මගේ කීර්තිය මුළු තව් දිසාවෙම පැතිරුණා. ඒ කීර්තියත් අනිත්‍ය වෙලා ගියා. එනිසා මේ මොහොතේ ලැබෙන කීර්තියට යා බැඳෙන්නේ නැහැ පින්වතුනි. නිරේතුරුව සංස්කාරයන්ගේ අනිත්‍යභාවය දකිනවා. ඊළඟට යා සම්මා වායාමයන්ගේ අනිත්‍යභාවය දකිනවා. කුසල් කරමින් කුසල් සංස්කාරයන්ගේ අනිත්‍ය බව දකිනවා. අකුසල් වලින් මිදෙමින් ඒ සංස්කාරයන්ගේ අනිත්‍යභාවය දකිනවා. ඊළඟට යා සම්මා සතිය අනිත්‍යභාවය දකිනවා. එයා සීලය තුල, විනය තුල, ධර්මයේ තුල ශක්තිමත් වෙමින් මේ සංස්කාර අනිත්‍යයි කියලා යා දකිනවා. එයා නිරේතුරුවම සතිය සිහිය තුල ජීවත් වෙමින් සතිය සිහියේ අනිත්‍යභාවය දකිනවා. මොකද මේ මොහොතේ කොයිසම් සතියෙන් සිහියෙන් අපි ජීවත් වුණත් අනාගතේ යම් දවසක් එන්න පුළුවන් අපේ සිහිය විකල් වෙන දවසක් එන්න පුළුවන් පින්වතුනි.
එනම් මේ මොහොතේ මේ තීන සතිය සිහිය නිත්‍ය වූ ධර්මතාවයක් නෙමෙයි. එයා මේ මොහොතේ සතිය සුල ජීවත් වෙන්නේ මේ සතිය සිහියේ අනිත්‍යභාවය දකිමින්. එයා මේ මොහොතේ වීර්යය තුල ජීවත් වෙන්නේ වීර්යයේ අනිත්‍යභාවය දකිමින්. මේ මොහොතේ අපි තුන අප්‍රමාණ වීර්යයක් තියෙන්න පුළුවන්. පින්කම් සඳහා යන්න පින්කම් වලට යොමු වෙන්න අප්‍රමාණ වීර්යයක් මේ මොහොතේ තිබ්බත් අනාගතයේ යම් දවසක අපි අංශ භාග රෝගියෙක් වෙලා එක්තැන් වෙන්න පුළුවන්. එනම් මේ මොහොතේ මේ වීර්යය ඇති කර ගන්න ඕනේ වීර්යයේ අනිත්‍යභාවය දකිමින් අන්න ලෝකෝත්තර මාර්ගයේ පින්නතුනි. ඒ දකිද්දී වීර්යයේ අනිත්‍යභාවය දකිමින් පින්කම් කරද්දී අන්න මේ පැත්තෙන් සද්ධාව වගේම මේ පැත්තෙන් පින්නතුනි ප්‍රඥාව කියන ඉන්ද්‍රිය ධර්මයේ මෝදු වෙනවා. දැන් ඊළඟට යා සම්මා සමාධිය විදර්ශනා නුවණින් දකිනවා. දැන් යා පංච නිවන් වේ යටපත් වුණා වූ හිත තුල සකස් වෙන ධානයන්ට බැඳෙන්නේ නැහැ. එයා දකිනවා ධානයන්ට බැඳුනොත් රූපාවචර අරූපාවචර බ්‍රහ්මතලවල ආයිමත් අපි ගිහිල්ලා ඉර වෙනවා. සතර අපායෙන් මිදෙන්නේ නැහැ. ඒ නිසා යා ධානගත හිතක් සකස් කරගනිමින් ඒ ධානයන්ගේ අනිත්‍යභාවය දකිනවා. ඒ ධානයන්ගේ අනිත්‍යභාවය තුලින් යා සතර සතිපට්ඨානය මතු කර ගන්නවා. ඒ ධ්‍යාන පළවෙනි ධ්‍යානය අනිත්‍යයි කියලා දකින තැන කායම් පස්සනා වැඩිලා මොකද රූපයේ ඇසුරෙන ධ්‍යාන සකස්ුනේ පින්නතුනි. ඒතොර වේදනාවේ අනිත්‍යභාවය දකින උපේක්ෂාව තුලයි ඉන්නේ. නිරේතුරුව ධ්‍යානය අනිත්‍යයි කියලා දකින්දි කායානු පස්සනා වැඩිලා, ඒ වගේම උපේක්ෂාවේ අනිත්‍යභාවය දකින්දි වේදනානු පස්සනා වැඩිලා, ඒ වගේම වැඩෙන සප්තපොච්චංගයේ අනිත්‍යභාවය දකින්දි ධම්මානු පස්සනා වැඩිලා, ඒ සකස් වුණා වූ සිතේ අනිත්‍යභාවය දකින්දි චිත්තානුපස්සනා වැඩලා. එනම් බලන්න වර්තමාන සතර සටිපට්ඨාන ධර්මයන්ගේ අනිත්‍යභාවය ආර්ය අෂ්ටාංගික මාර්ගය තුලින් මතු කරලා ගත්තා. පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවය මතු කර ගන්නවා. ධානගත හිතේ අනිත්‍යභාවය දකිනකොටම වර්තමාන පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවය දකින්නේ. වර්තමාන පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවය තුළ අන්නයා අතීත පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවය මතු කරලා දකිනවා. මං අතීතයේ ධ්‍යාන සකස් කරගෙන එරුදියෙන් ධ්‍යාන කියන කාරණේ දකිනවා. එයන් අනිත්‍යයි කියද්දී වර්තමාන පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවය තුළ අතීත පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවය මතු කර ගන්නවා. එතකොට වර්තමාන පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවය දකිද්දී අතීත පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවය දකිද්දී අනාගත පංච උපාදානස්කන්ධයට යා බැඳෙන්නේ නැහැ පින්තුනි. අන්න දැන් ආර්ය අෂ්ටාංගික මාර්ගය විදර්ශනා නුවණ මතු කරමින් වැඩෙනවා. මෙන්න වැඩෙද්දී තමයි සම්මා සමාධිය තුළින් සම්මා ඥානය සාක්ෂාත් කරගන්නේ. අන්න සම්මා ඥාන සෝවාන් ඥානය සතරදාගාමි ඥානයන් සාක්ෂාත් කරගන්න ඒ හරහායි සම්මා විමුක්තිය සාක්ෂාත් වෙන්නේ. එමනම් පින්තුනි මම බුදුරජාණන් වහන්සේ දේශනා කළා වූ ධර්මයට අදාළව සත් ආර්ය අෂ්ටාංගික මාර්ගය තුළින් නිවන් මාර්ගයත් භවයේ සැපේ කියන මාර්ගයත් දෙකම පින්වතුන්ලාට මතක් කරලා දුන්නා. ඒ නිසා පින්වතුන්ලා දක්ෂ වෙන්න මේ ලැබුවා වූ උතුම් දුර්ලභ ශ්‍රේෂ්ඨ කාරණා දෙකක් දරාගෙන ලැබුණු ජීවිතයක් මේක. ඒ වගේමයි පින්වත් ඔබ සියලු දෙනෙක්ම සත්‍යානුසාරී ධම්මානුසාරී කියන තැන් දෙක තුල ඉන්නවා. මේ තැන ඉඳලා මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය ප්‍රඥාව වැඩෙන ආකාරයෙන් සමාධිය වැඩෙන ආකාරයෙන් සතිය සිහිය දියුණු කරගෙන ගමන් කරලා මේ ජීවිතේදීම උතුම් සෝවාන් ඵලය සාක්ෂාත් කර ගන්නවා කියන අනිෂ්ඨාන්තය.